විනාඩියෙන් දත් කැක්කුම් අතුරු දහන් කරන ස්වභාවික ක්‍රම හතක්. අයිෆෝන් දත් කැක්කුම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඉවසන්න අමාරුම වේදනාවක් කියලා කිව්වොත් හරි. මේක නිතින් ඔයාලට ආය අමුතුවෙන් කියන දෙයක් නැහැනේ. ජීවිතේ එකපාරක් හරි දත් කැක්කුමක් හැදිලා තියෙන කෙනෙක් දන්නව ඒකේ තියෙන අමාරුව. කන්න බොන්න විතරක් නෙවෙයි, එකතැනක ඉන්න පවා දත් කැක්කුමක් තියෙන කෙනෙකුට හරිම අපහසුයි. ඒ විතරක්ද, දකින දකින කෙනාට අතට අහු වෙන දෙයින් දමල ගන්න හිතන තරම් කේන්තියකුත් ඒ වෙලාවට ඇති වෙනවා. මෙන්න මේ වගේ වෙලාවට හැමෝම පුරුදු වෙලා ඉන්නේ ෆාමසියට දුවලා ගිහින් මොනවාරි කෘත්‍රිම වේදනා නාශක, අපි අර කියන්නේ පේන් කිලර්ස් කියලා, මේ වගේ බෙහෙත් පෙට්ටක් ගිලලා දාන්න. හැබැයි දත් කැක්කුම් විනාඩි කිහිපයකින් අතුරුදහන් කළ හැකි ස්වභාවික බෙහෙත් අපිට නිවසේදීම සකස් කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. ලෝකේ දියුණුවතම වෛද්‍ය විද්‍යාවකට අතීතයේ සිටම උරුමකම් ගෙන අපේ රටේ පහසුවෙන් හොයාගන්න පුළුවන් ස්වභාවික ශාක කොටස් යොදාගෙන තමයි මේ හැම බෙහෙතක්ම සකස් කරන්නේ. ඉතින් අද විශ්ව ලෝකයෙන් අපි ඔබට එවැනි ස්වභාවික ක්‍රම හතක් පිළිබඳව තොරතුරු අරගෙන එනවා. ෆාමසියෙන් ගන්න වේදනානාශක පෙතිවලට වඩා මේ ස්වභාවික ක්‍රම ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත බව ඔබට අමුතුවෙන් කියන අවශ්‍ය නැහැනේ. රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 1. කරාබු නෙරි තෙල්. කරාබු නෙරි සාමාන්‍යයෙන් අපි කුළුබඩුවක් විදිහට භාවිතයට ගන්නා දෙයක් වුණත් ඒහි දත් කැක්කුම් සමනය කරන්න තිබෙන හැකියාව ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වූ එකක්. දත් කැක්කුම් නිසා ඇතිවන දරුණු වේදනාව ඉතාමත්ම වේගයෙන් සනීප කරන අති සාර්ථකම ප්‍රතිකාරය ලෙස කරාබු නෙරි තෙල් හඳුන්වා දෙන්න පුළුවන්. එම නිසා දත් කැක්කුම් හැදුණු වෙලාවක ඔබ මුලින්ම කළ යුතු වෙන ප්‍රතිකාරය මේ බව මතක තබා ගන්න. කරාබු නෙරි වල අඩංගු ප්‍රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන தત્ත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. බොහෝ ආයුර්වේද දන්තාලේප වර්ගවල පවා කරාබු නැටි තෙල් භාවිත වෙන්නේ මෙන්න මේ හේතුව නිසාමයි. මේදී ඔබ කළ යුතු වන්නේ කරාබු නැටි තෙල් හා පොල් තෙල් සමානව මිශ්‍ර කරලා කපු පුළුන් කෑල්ලකට පොඟවාගෙන වේදනාව දෙන දත අසල රඳවා තැබීම පමණයි. ඊටාම පුදුම ලෙස විනාඩි කිහිපයකින් දත් කැක්කුම අතුරුදහන් වෙලා යාවේ. කරාබු නැටි තෙල් හොයාගන්න අමාරු නම් කරාබුනටි කිහිපයක් වේදනාව දැනෙන දතෙන් හරි හපහප හිටියත් දත් කැක්කුමට ඔබට ඉක්මනින් සහනයක් ලබා ගන්න පුළුවන්. අදාළ දතෙන් හපනකොට වේදනාව වැඩි වෙනවා නම් කරාබුනටි කිහිපයක් හොඳින් කොටලා අරගෙන කලින් වගේම පොල් තෙල් මිශ්‍ර කරලා එයින් පොඟවපු පුළුන් කැබැල්ලක් දත ගාව තියාගෙන ඉන්න එකත් බොහොම සාර්ථක ක්‍රමයක්. අංක 2. අයිස් කැට. අපේ ශරීරයේ සිදුවන බොහෝ රිදීම්වල වේදනාව අඩු කිරීම සඳහා අයිස් තැබීම බහුලව සිදු කරනවා. අයිස්වල තිබෙන සීතල ගතිය නිසා අපේ සම සහ පේශී පටක තුළ තිබෙන සෛල සංකෝචනය වෙලා මන්දගාමී වීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ස්නායුක සෛල හරහා විදුලි හුවමාරුවත් අඩපණ වීමක් සිද්ධ වෙලා වේදනාව දැනීම අවම කරනවා. එනිසා තැලීම්, උලුක්කු වීම ආදීදී දැනෙන දැඩි වේදනාව බොහොම පහසුවෙන් අවම කරගන්න මේ අයිස් කැට භාවිත කරන්න පුළුවන්. ශරීරයේ අනෙක් තැන්වල වගේම අයිස් කැට කියලා කියන්නේ දත් කැක්කුම සඳහා භාවිත කළ හැකි ඉක්මන් සහ පහසුම ප්‍රතිකාරකයක්. මෙහිදී ඔබ කළ යුතු වන්නේ වේදනාව දැනෙන දතේ හෝ දත්වල විදුරුම සාසන්නේ කුඩා අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. අයිස් කැටේ සීතල විදුරුම සුදුරට ගලා යාමත් එක්ක වේදනාවන් හා සම්බන්ධ ස්නායු අවහිර වීමක් සිදු වෙන නිසා ඉතාමත්ම සුළු වේලාවකින් වේදනාව සමනය වෙනවා. කොමුණත් එම අවස්ථාවලදී කෙලින්ම දත් මත අයිස් නොතබන්නත් විශේෂම වග බලා ගන්න. වේදනාව ඇති කරන ස්නායුව විදුරුම සහරහා යන නිසා එහි අයිස් තැබීමෙන් වඩාත් පහසුවෙන් සංවේදනය අවහිර කිරීමක් කරන්න පුළුවන්. අයිස් කැට කෙලින්ම මුව තුළ රඳවා තබා ගැනීමට අපහසු නම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කමුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්නත් ඔබට පුළුවන්. මෙලෙස 3-4 පාරක් කරන විටදී වේදනාව සමනය වී යන ආකාරය පිළිබඳව ඔබ පුදුමයට පත්වේවි. අංක 3. දෙහි. දෙහි කියලා කියන්නේ අපි ආහාර රසවත් කරන්න අවශ්‍ය ඇඹුල් ගති ඇති කරගන්න බහුලව යොදා ගන්න දෙයක්. විශේෂයෙන්ම සියඹලා, ගොරකා සහ විනාකිරි වලට පසුව ඇඹුල් ගති ඇති කරන වැඩිපුරම යොදාගන්නේ දෙහි කියලා කිව්වට වැරද්දක් නැහැ. සාමාන්‍යයෙන් අපි කෙලින්ම දෙහි ටිකක් කටේ ගෑවොතින් ඇඟ හිරිවැටෙන තරම් ඇඹුල් ගතියක් දැනෙනවා. නමුත් එයම අනෙක් පැත්තට දත් කැක්කුම් සමනය කරන්න යොදාගන්න ඔබට පුළුවන්. පැංගිරි කුලේ ශාකයක් වන දෙහිවල බහුලව අඩංගු වෙන දේවල් තමයි සිට්‍රික් අම්ලය සහ විටමින් C කියලා කියන්නේ. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක දෙකක් වන මේ කාබනික සංයෝග දෙකට විසබීජ නාශකයක් විදිහටත් ඉදිමුම් සමනය කරන්නක් විදිහටත් ක්‍රියා කරන ඉතා ඉහළ හැකියාවක් තිබෙනවා. මේ නිසා විශේෂයෙන්ම දත්වල කුහර තිබීමෙන් එය තුළ ආහාර කැබලි සිරවි විසබීජ වර්ධනය වීම නිසා ඇතිවන වේදනාව සමනය කරන්න දෙහි පාසුවෙන් යොදා ගන්න පුළුවන්.
දතේ වේදනාව සඳහා සහනය ලබා ගැනීමට ඔබ කළ යුතු වන්නේ දෙහි කැබැල්ලක් කියන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. දෙහි කැබැල්ල කටතුළට දමන්න අපහසුයි වගේ නම් මිරිකාගත් දෙහිුෂ කොටන් බඩ් එකක තවරා වේදනාව දැනෙන ප්‍රදේශයේ ඇතිල්ලීමක්ද සිදු කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කර ගැනීම සඳහා මෙම ප්‍රතිකාරකයත් ඉතාමත්ම සාර්ථකයක් බව ඔබ වටහා ගත යුතුයි. අංක 4 ඉඟුරු. මස් මාළු වර්ග රසවත් කරන්නටත් තේකට අපූර්ව රසයක් සහ සුවඳක් ලබා දෙන්නටත් යොදා ගන්නා ඉඟුරු කියලා කියන්නේ අපේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත බොහෝ ගැටළු වලට ගුණ දෙන ආහාරයක් බව නිතර විශ්ව ලෝකයත් සමග එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ දැනටමත් දන්නවා ඇති. කොහොම නමුත් ආහාර ගන්න පාවිච්චි කරන මුඛයේ ගැටළු වලටත් ඒ ඉතා හොඳ බෙහෙතක් බව කලින් දැනගෙන හිටියද ඉඟුරු වලට එහි සුවඳ වගේම රසයක් ලබා දෙන ජින්ජර් රෝල් සංයෝගය තමයි ඒ දත් කැක්කුම් සමනය කිරීමේ හැකියාවටත් හේතු වෙන්නේ. මිලෙන් අධික නොවන එවැගේම පහසුවෙන් හොයා ගැනීමට හැකියාව තිබෙන ඉඟුරු කැබැල්ලක් නිවසක සොයාගෙන නොමැති වෙනවා නම් ඒ ඉතාමත්ම කලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනාව විඳින විට ඉඟුරු කැබැල්ලක පුත්ත ඉවත් කොට මුව තුළ රුවාගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉඟුරු වලදී සැරගතිය හේතුවෙන් මෙහිදී යම් අපහසුයක් දැනෙන යම් ඉඩකඩක් තිබෙනවා. නමුත් ඒ කිසිම හානියක් වෙන්නේ නැති නිසා තරමක් ඉවසාගෙන ඉන්න. ටිකක් වෙලා යනකොට අදාළ දත අවට හිරිවැටීමක් ඇති වෙලා වේදනාව සමනය වෙලා යන බව ඔබටම දැනෙන පටන් ගනිවි. දතෙන් හපන්න අපහසු නම් හෝ හපනකොට වේදනාව වැඩි වෙනවා වගේ නම් ඉඟුරු කැබලි කීපයක් තලපයක් වෙනතුරු හොඳින් තලාගෙන එම තලපය අදාළ දත්වල තබාගෙන සිටීමත් ඉතා හොඳ විසඳුමක්. අංක 5 සුදු ලුණු. ඕනෑම මුළුතැන්ගේකින් අනිවාර්යම සොයාගන්න පුළුවන් සුදු ලුණු කියලා කියන්නේ දත්වල තිබෙන කැක්කුම් සමනය කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාරකයක් බව ඔබ දන්නවද? ඉහළ විසබීජනාශක ගුණයක් සහ ප්‍රතිජීවක ගුණයක් තියෙන ආහාරයක් වන සුදු ලුණු ආයුර්වේදයේ දත් කැක්කුම් වලට නිර්දේශ කරන බෙහෙත් සංයෝජන වලටත් බහුලව යොදා ගන්නවා. දත් කැක්කුම් මගින් දැනෙන වේදනාව සමනය කර ගැනීම සඳහා සුදු ලුණු කෙලින්ම භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. වේදනාව දැනෙන දතෙන් හෝ ඒට ආසන්නතම දතෙන් සුදු ලුණු බික් එකක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ තරමක් තලන ලද සුදු ලුණු පෙත්තක් තබා ගැනීමෙන් වේදනාව සඳහා ඉක්මන් සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු සුදු ලුණු සපන විට ඒ නිකුත්වන විසබීජනාශක අංශය මගින් වේදනාව සමනය කරනවට අමතරව දත අවට තිබෙන විසබීජයන්ද විනාශයට පත්වෙනවා. මේ නිසා වේදනාව සමනයට අමතරව දත තිරාපත් වීමක් වළක්වා ගැනීමට මේ ඉතා හොඳ ක්‍රමයක්. අංක 6 ලුණු වතුර. කටේ තිබෙන බොහෝ ගැටලුවට ඔබට කරන්න පහසුම වගේම ආරක්ෂිතම දේ තමයි ලුණු වතුර යොදා ගන්න එක. විශේෂයෙන්ම සෙම, කැස්ස, උෂ්ණ බිබිලි, සෙම් ගෙඩි ඇතුළු බොහෝ කටේ රෝගවලට ලුණු වතුරවල තිබෙන විසබීජනාශක ගුණයෙන් සහ ජලය උරා ගන්නා ගුණයෙන් ඉතා හොඳ සහනයක් ලබා ගන්න පුළුවන්. ලුණු වතුරෙන් හොඳින් කට සේදීම මගින් දත් කැක්කුම් වලට පවා සහනයක් සලසා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දත් කැක්කුමක් සෑදුණු සැනින් කළ යුතු ප්‍රතිකාරකයක් ලෙසටත් වෛද්‍යවරුන් මේ හඳුන්වන්නේ අන්න ඒ නිසාමයි. ලුණු වතුර කියලා කියන්නේ ස්වභාවික විසබීජනාශකයක් නිසා එයින් කට සේදීමේදී දත් අතර සිරවි ඇති ආහාර අංශ සහ සුන්බුන් ලිහිල් කිරීමට අමතරව ඒවා මත වර්ධනය වෙන බැක්ටීරියා සහ විසබීජ විනාශ කිරීමත් සිදුවෙනවා. ඒ නිසා දත් කැක්කුම් වලට එයින් ඉක්මන් සහනයක් ලබා ගන්නත් පුළුවන්. ලුණු වතුරෙන් දත් කැක්කුම් වලට සහනය සැලසෙනවා වගේම දැවිල් අඩු කිරීමට සහ මුඛතුවාල සුව කිරීමටත් උපකාරී වෙනවා. මේ ප්‍රතිකාරකයේ සිදු කිරීම සඳහා ලුණු තේ හැඳි භාගයක් මද උණුසුම් ජල වීදුරුවක් සමග මිශ්‍ර කර මුඛය කිහිප වරක් හොඳින් සෝදා දමන්න. අංක 7 පෙපර්මින්තේ. අද වෙද්දි අපේ රටේ සැලකිය යුතු පිරිසක් අතර ජනප්‍රිය වෙලා තියෙන දෙයක් තමයි පෙපර්මින්තේ කියලා කියන්නේ. සාමාන්‍ය තේකකට වඩා වෙනස් රසයක් වගේම සිසිලසක් ලබා දෙන නිසා එය කාගේ ජනප්‍රියම තේරීමක් වෙලා. පෙපර්මින්තේ වලින් අපේ දත් කැක්කුම් පහසුවෙන් සමනය කරගන්නත් හැකියාව තියෙනවා. ස්වභාවික වින්ඩග්‍රීන් තෙල් වලින් පිරිපුන් මේ පෙපර්මින්ට් වලට අපේ සිරුරේ පේශි ඇතුළටම කාවැදී ඒවා විවේක ගැන්වීම මගින් ස්නායු හරහා වේදනාව ගලා යාම අවම කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා දත් කැක්කුමක් හැදුණු ගමන් පෙපර්මින්ට් තේකක් හදාගෙන බීම ඉතාම හොඳ ප්‍රතිකර්මයක්. කොහොම නමුත් වේදනාව අධික නම් තේකක් බිව්වට වේදනාව දිගටම පවතින ඉඩක් තිබෙනවා. ඒ වගේ අවස්ථාවකදී පෙපර්මින්ට් තේ හදපු තේ බෑග් එක තරමක් මිරිකල අරගෙන වේදනාව තිබෙන දත අසලින් තබා ගන්න. කෙලින්ම දතට පෙපර්මින්ට් තෙල් තැබීමෙන් ඉතාම ඉක්මනින් දරුණු දත් කැක්කුමකට පවා සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ දත් කැක්කුම ඉක්මනින් සමනය කරගන්න පුළුවන් ස්වභාවික ක්‍රම 7ක් පිළිබඳවයි. හදිසි දත් කැක්කුම කාපු වෙලාවට ෆාමසි හොය හොය ඉන්නේ නැතිව gedara mulutan gei tibena me dewal e sandaha paasuma yoda ganna obata puluwa. Hadisi datkakkumakata pawa mewa itha honda pratikaraka unath obe datkakkuma digatama thiyenawana e taramak barapatala tattwayak wima idakata kut tibena.
අන්න ඒ වගේ අවස්ථාවලදී මේ ප්‍රතිකර්ම හත කරාම වේදනාව අඩු වුණත් ආයෙත් නිතර නිතර ඒ මතුවෙන්න ඉඩ තිබෙනවා. ඉතින් මේ වගේ දෙයක් සිදුවෙනවා නම් වහාම දන්ත වෛද්‍ය පරීක්ෂාවක් කරගෙන ගැටලුව හඳුනා ගන්නත් අමතක කරන්න එපා.